කෝඩ් එක සුඩ කෝඩ් එකම කොපි කරා නම් හරි. හැබැයි ඒක වෙනස් කරන්න ඕන සුඩ කෝඩ් එක Python වලට ගැලපෙන විදිහට. ඒක අනිවාර්යයෙන්ම බලපාන සුඩ කෝඩ් එක විතරක් ලියලා බෑ. සුඩ කෝඩ් එක මම කොපි කරලා ගන්නම්කෝ. සුඩ කෝඩ් එක කියන්නේ ව්‍යාජකේතේනේ බොරුකේතේනේ. මේ බොරුකේතේ මේ end begin ඕන නැහැ. අනිත් ටික අරගෙන ඒක Python වලට ගැලපෙන විදිහට වෙනස් කරන්න ඕනේ එච්චරයි. එතකොට උත්තරේ එනවා. හරි මේ තියෙන්නේ ඔන්න input pens pencils එහෙම එකක් Python වල කරන්න බෑනේ. ඉතින් Python වල කරන්න බැරි හින්දා අපිට කියන්න වෙනවා pens සමානයි input enter මේ ඔයාලා දන්නවද number of pens මේ දෙක හිතලා කරන්න ඕන ටිකක් හරි මේ ටික හිතලා කරන්න ඕන මොකද input pens කියවට input වෙන්නේ නැහැ ඒක integer වලට හරව ගත්තම අපිට පූර්ණ සංඛ්‍යාත්මකව ගන්න පුළුවන් pan ගණන ඉතින් එහෙමම තමයි කොහොමද ගන්නෙ පොත් ගණන පැන්සල් ගණන පොත් ගණන පැන්සල් ගණන පාට පැන්සල් ගන්න pencils pencils කියන්නේත් ඒ වගේ හැබැයි int number of pencils කියලා කියනවා ඊළඟට bk book කියන එක bk කියලා නැත්නම් books කියලා මම කියනවා books int number of books ඊට පස්සේ lunch boxes space තියන්න එපා හැබැයි space තියන්න එපා underscore එකක් හරි දාන්න space තිබ්බොත් වැරදි ඒ python වල rule එකක් නේ විචාර්ය වලට space තියන්න බෑ lunch boxes int number of lunch boxes මේ ඇතුලේ ලියන text එකට කමන්නේ අර විචාරේ නාම වලට ස්පේස් තියන්න එපා. ඔන්න ඉන්පුට් හතර ගත්තා. හතර ඉන්පුට් කරා. හරි. ඒක Python වලට ගැලපෙන විදිහට හදන්න ඕන. ඊට පස්සේ pen total සමානයි pens වැඩි කිරීම 20. ඒක හරිනේ. pens 20න් වැඩි කරාම pen total එකනවා. pencil total සමානයි pencils වැඩි කිරීම 10. ඒකත් හරිනේ. lunch box total එක සමානයි lunch boxes ගාන වැඩි කිරීම 250. book total එක සමානයි books ගාන වැඩි කිරීම 50. ඒකත් හරි. ඒක ඇලෙ වෙනසක් නේ. ඒක කොහොමවත් Python වලට ගැලපෙන්නේ. මොකද විචල්යයි ඊට පස්සේ ගණිතමය ක්‍රියාවල් තියෙන ඔපරේටර්ස් නේ. ඒවා යූස් කරන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. විචල්යත් එක්ක ගණිතමය ක්‍රියාවල් යූස් කර පාවිච්චි කරන්න පුළුවන්. අර ඉන්පුට්ස් ටික තමයි ගන්න බෑ. ඒ වගේම එකතු කරන්නත් පුළුවන්. හැබැයි අවුට්පුට් කරනකොට මොකද කරන්න වෙන්නේ? ඩිස්ප්ලේ බිල් කිව්වොත් හරියද? ද වෙන විදියක් තියෙනවා. කොහොමද Python වල අවුට්පුට් එකක් දෙන්නේ? ඩිස්ප්ලේ කියලාද print කියලාද? print print किया, print कराना पुलों बिल लगे चला, ऑनलाइन print बिल किए निकटा निकांगे हैं मदाने ने तो पढ़ला लास्ट टाइम दाम ये बिल लिस्ट, इस किया ला इस पना किया ला कमावा दाले एक एक तो कर लार ना, अरे देख मेरे कमाम सेव करो, मेरे सेव कराना, आपके दामो, example, shop, dot py example shop.py දැන් මම මේක run කරනවා දැන් syntax errors ඒවා මොකුත් එන්නේ නැහැ හරි දැන් කොහමද ඒ අර python වලට ගැලපෙන විදිහට හදන්න ඕන හරි දැන් මම තව ගැටලු දෙනවා මේ වගේ එකක් කරන් එන්න homework එකක් විදිහට ඒකට python වලට ගැලපෙන විදිහට හදීම තමයි අවශ්‍ය pens මම කියනවා pens මම දෙකක් ගත්තා pencils තුනක් ගත්තා books තුනක් ගත්තා lunch boxes දෙකක් ගත්තා එතකොට 720යි අර අපිට කලින් ආවා වගේ දැන් අපිට කවද කැමති ගණන් දෙන්න පුළුවන්. දැන් තමයි අපි අගයන් දෙන්නේ. මේක රන් කරද්දී තමයි අපි අගයන් දෙන්නේ. pens 3යි, pencils 4යි, books 5යි, lunch boxes 3යි. බිල කීයද? 2100. හරි. මේක මීටත් වැඩිය තව ලස්සනට පෙන්වන්න පුළුවන්. මීටත් වැඩිය තව ලස්සනට පෙන්වන්න පුළුවන්. ඒ කොහොමද? සුපර් මාකට් වල බිල් පෙන්වන විදිහ දැකලා තියෙනව නේද? දැකලා නැත්තම් මතක් කරගන්න print දැන් නැත්නම් සුපර් මාකට් එක තාත්තා හරි අම්මා හරි ගිය බිලක් බලන්න. මම ඉස්සලම සමාන ලකුණු ගොඩාක් නිකන්. මේක ලස්සනට දාන්න. ඊට පස්සේ මම දාන්නම් print. මේවා ලස්සනද? දැන් මේ මෙතනට එනකම් තමයි හරි කෝඩ් එක. මේ කෝඩ් එක ලියාගත්තම ඇති වැඩ කරනවා. ඔන්න දැන් ඊතර ඒවා මේ ඊතර ඒවා දාන්නේ decoration. ලස්සනට නිකන් පෙන්නන්න. A B C Mart කඩේ නම හරි ඊළඟට ආය සමාන ලකුණු ගොඩක් ඊට පස්සේ print කරනවා මම box කියලා box කියලා print කරලා tab එකක් තියෙනවා tab එකක් ඉඩ tab දෙකක් තියෙනවා tab දෙකක් print කරලා books ගාන මම ඒක ඉස්සරහින් ලියනවා මේකට එකතු කරනවා str string වලට හරවලා text කරලා books ගාන පොත් ගණන string කරලා එකතු කරනවා. මේ වගේම මම මිලදී ගත්ත books ගාන pen ගණන pencil ගණන සහ lunch boxes ගණන. lunch boxes වලට එක tab එකක් ඇවිත් දිගයිනේ කොහොමද? ඒ ටික පෙන්නනවා. එතකොට මම මේක str books උත් දානවා. ඊට පස්සේ ඒකට එකතු කරනවා වැඩි කිරීමේ ලකුණක්. මෙන්න මේ වගේ x නේ වැඩි කිරීමේ ලකුණේ සංකේතය. හැබැයි අපි ඇත්තටම තරුව තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ වැඩි කිරීමේ ලකුණනේ අර අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන වැඩි කිරීමේ ලකුණට x අකුරනේ. ඉතින් ඇත්තටම මම x අකුර දානවා. හැබැයි අපි ගණිතමය වැඩි කිරීමට පාවිච්චි කරන්නේ තරුව කම්පියුටර් එකේ. තරුවක් දැන් මම කැතයිනේ මිනිස්සුන්ට නිකන් අර වැඩි කිරීම වගේ පෙන්නන්න ඕන හින්දා තමයි x දාන්නේ. ඒකට මම එකතු කරනවා වැඩි කිරීම කීයද? පොත් වැඩි කරන්න ඕන. books නේ. pen වැඩි කරන්න ඕන. book වැඩි කරන්න ඕන 50 නේද? එතකොට කීයක් එනවද? පෙන් වැඩි කරන්න ඕන 20න්. එතකොට කීයක් එනවද? pencils වැඩි කරන්න ඕන කීයෙන්ද? 10න් නේද? එතකොට කීයක් එනවද? මේ මම මේ දෙවණියට ලියන ඒවා ඩෙකරේෂන් හරි. වැඩි කරන්න ඕන 250යි. එතකොට කීයක් එනවද? ආයේ කීයක් එනවද කියන එකට ඉස්සරහින් මම දානවා මේකේ str කරලා pen books එකේ book total එක. පොත්වල මිල සම්පූර්ණ බිලක් දෙන්නේ මේ ඩීටේල් බිල් එක. හරි මෙතනත් මම දෙනවා. එතකොට මේකට එකතු කරනවා. මේ ටික දැනට තේරෙන්නේ නැති වෙයි. හරි දැනට මේ මම මෙච්චර බලාපොරොත්තු නැහැ. මම බලාපොරොත්තු වෙන්නේ මෙන්න මෙච්චර. මේ ටික විතරයි. මේ ටික ඔයාලට තේරෙනවා. මේ ටික අපි කරලා තියෙනවා. ඉන්පුට් එකක් ගන්න විදිය අවුට්පුට් එකක් දෙන්න හැටි. හැබැයි මම මේ දෙවණියට කරන දේ ඔයාලට එච්චර තේරෙන්නේ නැති වෙයි. ඒක ප්‍රශ්නයක් නෑ. මම අපි දිගින් දිගට කරන් යද්දි ඔයාලට පැහැදිලි වෙයි මේක. මොනවාද මේ කරන්නේ කියලා. මේ කොටස තේරුණා මැතිය. මේ කොටස ගැන බය වෙන්න එපා. මේ කොටස දිගින් දිගට කරන් යද්දි පැහැදිලි. මේ කොටස නොතේරෙනවා නම් මම මේ highlight කරපු කොටස නොතේරෙනවා නම් අහන්න ඕන. ඒක නොතේරෙනවා නම් ඕනම වෙලාවක අහන්න උත්තර දෙන්න. හරි ඊට පස්සේ මේ book total එක මෙතන pen total එක pen total 10න් වැඩි කරාම එනවා books නෙවෙයි pencil pencils 10න් වැඩි කරාම නම් pencil total එක pc total. එතකොට මේක lunch boxes නම් පොඩක් දිග වැඩිද මන්ද lb කියලා දාන්න. lbx කියලා දාන්න. දිග වැඩි වුණාම හරි කරදරයි. lbx එහෙනම් මේ lunch boxes කියන්නේ lbx. ඒ lbx එක වැඩි කරාම 250න් එනවා lunch box lb total එක. හරි ඊට පස්සේ මම ඊළඟ එකේදී පොඩි අතන මේක ඊළඟ ලයින් වලට යන්න ඕනේ. new line දෙකකුත් තියෙනවා. n කියන්නේ කියලාද /n කියලා කියන්නේ new line. ඊළඟ ලයින් එකට යන්න කියලා. ඊට පස්සේ එහෙම new line දෙකක් තියෙනවා. මම ආයේ මෙතනවත් එහෙම එකක්ම දානවා. ඒකත් මම new line දෙකක් විතර තියලා තනි ඉරි ටිකක් දානවා. තනීරි ටිකක් දාලා ඊට පස්සේ තමයි මම ටෝටල් එක පෙන්නන. ටෝටල් එක පෙන්නලා මම ඩබල් එකක් ගන්නවා. then your bill is get total bill කියලා වෙනවා. බලමු දැන් අපි මේ ලැබෙන output එකට. detail bill එක. pens හරි බලන්න දැන්. අර පැහැදිලි bill එකක් මෙන්න සුබ ABC mart. pens මෙන්න මෙච්චර ගත්තා. pencils මෙච්චර ගත්තා. 4වරක් 1040යි. lunch box 3වරක් 750යි. දැන් total bill is කියලා මේ වගේ බිලක් නේද ඔයාලා කඩේ ගිහින් එනකොට දැකලා තියෙනවා සුපර් මාකට් වල බිල. ආ ඔයගේ ලොකු බිල්ලක්. ඒක තමයි. හරිද? ඒ වගේ එකක් අපිට ජෙනරේට් කරන්න පුළුවන් දැන්. මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න ඕනේ මේ සමාන ලකුණු කොටු අරම මේවා දාලා තමයි එහෙම ගන්න ඉතින් වෙන ක්‍රමයක් නැහැ නේ නේද වෙන ක්‍රමයක් නැහැ වෙන ක්‍රමයක් නැහැ කියන්නේ මේවා command line අපි ඉගෙන ගන්නවා graphical user ගැනත් ඉගෙන ගන්නවා command line වල නම් ඉතින් වෙන ක්‍රමයක් නැහැ මේ විදියට සමාන ලකුණු ඉරි කෑලි කෝට් නොය කාඩ ඉරි තද ඉරි ඕවා දාලා තමයි ඉතින් මේක ලස්සන කරගන්න වෙන්නේ ඔයාලට කැමති ඉරි ප්‍රමාණයක් දාගන්න හරි එතකොට ඒක හරියට ඒ කියන්නේ අර වාරට ලස්සනට පේන විදියට ඉරි දා ගන්න. ඉතින් එතකොට ඇති. මේකත් මේක නම් හොඳයි. මෙතන පොඩ්ඩක් ඉඩ තිබ්බනම් හොඳයි වගේ තව. එහෙනම් මම මේකට පස්සෙත් එක ටැබ් එකක් සමාන ලකුණට පස්සේ සමාන ලකුණට පස්සේ පොඩි ටැබ් එකක් තිබ්බත් හොඳයි. නෑ කමන්නේ ඔහොම පෙන්නන්න. හරි. දැන් මම මේක රන් කරලා පෙන්නන්නම්. रन करला पेन अन्ना नबलान दें बालन मेरा साथ वेला दे के ला पेन्स देखा है तूना अरे मैं तेरे ना मैं इरी क्या रिता मैं का चुट्टा मारी नहीं देता वाई इरी देखा कितने मैं का इरी एकाक कितना आडू ना ना होता है देखा कितना आडू करम मैं का टप इरी देखा कितना आडू करम बालन न दें रन करला अरे वाला टा गैला पे දැන් නම් මේක ටිකක් වැඩිපුර අඩු වෙලා නේද තව ඉරි කැලි මදි sorry හරි දැන් ලියා ගන්නවද එහෙනම් හරි මේක කරලා බලන්න කරලා බලලා පොතේ ලියා ගන්න කරලා බලලා ඉන්න ඊට පස්සේ පොතේ ලියා ගන්නවා දැන් නම් හරි දැන් නම් සර් ඔව් මට අර දෙවෙනි එක ටිකක් තේරුම් දෙවෙනි එක කියන්නේ මොකද්ද මේකද අර ඩෙකරේෂන් ආ මේක දා ඒක වැඩි හිතන්න එපා පුතේ මේ මේක දැන්ට ඔයාලා ලියලා බලන්න මම කියවර මේ දෙවෙනි එක මේ ටිකනේ ආවයි කියන්නේ තේරුන්නේ නැහැ කියලා මේ ටික නේද මේ ඩෙකරේෂන් එක මේ ඩීටේල් බිල් එකනේ හොඳයි ඒ ඩීටේල් බිල් එක ජෙනරේට් කරන්න හැටි මම කියලා දෙන්නම් ලබන සතියේක මම කියලා දෙන්නම් දැනට ඔයාලා මේක ලියලා ප්‍රැක්ටිස් කරන්නකෝ ඩීටේල් බිල් එක ලියනදී මේකේ අර නිව් ක්ලයින්ට් ටැබ් මම මොකුත් කියලා දීලා නැහැ නේ තාම මේ කන්කැටනේට් කරන්න හැටි අරවා මේවා ඒකයි ඔයාලට තේරෙන්නේ නැත්තේ ඒක දැනට කරලා බලන්න කරලා බැලුවට පස්සේ මම ලබන සතියේ ඒක හදන විදිය කියලා දෙන්නම් දැන් මේක ලියලා කෝඩ් එක ලියලා රන් කරලා බලන්නකෝ ඉස්සල්ලාම මම හදන හැටි කියලා දෙන්න අදත් චුට්ටක් කියලා දෙන්න හැබැයි ඔක්කොම එකපාර කියලා දෙන්න බෑ ගොඩක් තියෙනවනේ එතන හරි මම අදත් ටිකක් කියලා දෙන්නම් ඉස්සල්ලා ලියා ගන්නකෝ කෝඩ් එක හරි ඕකේ එන්නේ ඕකේ නේර එක bill is not defined හේතුව ඔයා මෙතන capital B එකෙන් bill කියලා ලියලා යටින් simple B එකේ bill කියලා ලියලා තියෙනවා देखा मैं काक वेन नोन हरे उड़ा कैपिटल ना पल्ला कैपिटल वेन नोन हरे ये अकुरु वाला वेनसा वाकुलो देख कागयान वेनसा गयान ती है तो कोटा आटा कैपिटल सिंपल क्या ने वेनसियो बालानु दें दीला हरे ने द हरी सर थैंक यू सर हरे तवकाउ दिन ने तवकाट दुदाव वाने हरे संपूर्ण कमलिया ना संपूर्ण कमलिया ला लियागा ना पोते हरी इलाके दावसे तो कोटा करला बाला ना पुलवान ने संपूर्ण कमलिया हरे संपूर्ण कमलियागा ना तो इलाके दावसे अपने करला बाला ना पुलवान मामा कियला देना मोनाद में खारों कियला बेना बेना मामा कियला देना इतिंग ऐहिंदा मूलिक व मेटिकल यागा ना अतं स्क्रीनशॉट टक दागा ना मामा कियला देना කොහොමද මේ කරුණු යොදාගෙන මේ ඩීටේල් බිල් එකක් හැදුවේ කොහොමද කියන එක ලබන සතියේ ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න එහෙනම් ලබන සතියේ අපි ඊටු ටික කතා කරමු. හරි කැපිටල් සිම්පල් බලපාන එක මතක තියාගන්න. එහෙනම් හැමෝටම good night. Good night. Good night. Good night. Thank you. Welcome. Bye. Good night. Thank you. Bye.